අලුත් දවසක වෙහෙසට පෙර දවසේ සුභාසුභ. අයිබෝල් මම ජෝතිර්වේදී කේ.එන්. සරච්චන්ද්‍ර. අද විශ්වාස 2022 ජූලි මාස 24 වෙනි ඉරිදා. අද ඉරිදාව උදේ 6:30ට ඉර බැසීම සවස 6:33ට. අද රාහු කාලය හවස 4:33 සිට හවස 6:33 දක්වා වේ. අද සුභ දිසාව දකුණ, මරුසිත දිසාව උතුර. දවසේ වර්ණය තඹ පැහැය. මේෂ රත්නේ. ලග්නාධිපති කුජ ග්‍රහයා ලග්නයේද දිනාධිපති රවි ග්‍රහයා හතරවැන්නියට ගමන් කරන අද දිනේ ඔබට තරමක් වාසිදායක දිනයකි. තරමක සැප භාසුවක් ලැබීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපනික අංශවල නියැලී සිටින අයට එතරම් යහපත් දිනයක් නොවුණත් තරමක් දුරට රැකියාවල පිරිත වූවන්ට යහපත් දිනයකි. ව්‍යාපාරිකයින්ට ආදායම් උපයන වැඩවලටද එතරම් යහපත් නැත. අද තමාගේ පවුල ගැන එතරම්ම යහපත් ලෙස නොසිතන දිනයකි. ගෙදර දොරේ වැඩ කටයුතු බව තරමක් අපහසු කරන දිනයකි. හවුලේ කරන වැඩ කටයුතු වලට තරමක අයහපත් දිනයක් වන අතර තරමක් ආවේගශීලී සිතුම් පැතුම් ඇති විය හැකි දිනයක් බැවින් තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. කුසම ලක්ෂණය. ලක්ෂණාධිපති සිකුරු ගහයා දෙවැන්නේද දිනාධිපති රවි ගහයා තුන්වැන්නේ ගමන් කරන අද දිනේ තරමක බාධා එල්ල විය හැකි දිනයකි. තමාගේ ගෞරවයේ කීර්තිය වෙනුවෙන් වැඩි වෙහෙසක් දරන අද දිනේ තරමක් දුරට සැප පහසුකම් ඇති විය හැකි තත්ත්වයක් පෙන්වුම් කරයි. අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තරමක් යහපත් දිනයක් වන අතර විශේෂයෙන්ම ශාස්ත්‍රීය කටයුතු වල නිලෙන්නන්ට අද තරමක් යහපත්ය. රැකියා කටයුතු වලදී තරමක බාධා එල්ල වී ආදායම් ලබන වැඩවලට අද ඉතා යහපත් වන අතර ව්‍යාපාරිකයින්ටද අද සුබ දිනයකි. විනෝදාස්වාදය හා සතුට වෙනුවෙන් තරමක් මිල මුදල් වැය කරන අද දිනේ ශරීර සෞඛ්‍ය ගැන තරමක් සැලකිලිමත් වන්න. මිතුන ලක්ෂණය. ලග්නාධිපති බුධ ග්‍රහයා දෙවැන්නේද දිනාධිපති රවි ග්‍රහයාද දෙවැන්නේ ගමන් කරන අද දිනය තරමක් සාමකාමී නිරවුල් දිනයක් වනු ඇත. මුදල් උපයා ගැනීම කෙරෙහි වැඩි උනන්දුවකින් කටයුතු කරන අද දිනේ රැකියා කටයුතු වලටද තරමක් යහපත්ය. ව්‍යාපාරිකයින්ට අද සුවිශේෂී දිනයක් වන අතර අලුත් දේවල් ආරම්භ කිරීමට ඉතා යහපත්ය. ඉගෙනීමේ අංශවල මූලික අධ්‍යාපනයට තරමක් යහපත් වුවත් උසස් අධ්‍යාපනයට එතරම්ම යහපත් නැත. පිටරටවල වාසය කරන අයටද විදේශ ගමන් වැනි දේවල් යන අයටද අද දිනේ තරමක බාධක ඇති කරන තත්ත්වයක් පෙන්වුම් කරයි. තරමක් මිල මුදල් අධික ලෙස වැය වෙන දිනයක් බැවින් තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. කටක ලක්ෂණය. ලග්නාධිපති සඳුගහයා 11 වැන්නේද දිනාධිපති රවි ලක්ෂණයේද ගමන් කරන අද දිනේ තරමක් ලාභදායි දිනයක් වේ. ආදායම් මාර්ගවලින් ජීවත් වන අයටද අද තරමක් යහපත්ය. තමාගේ පවුල වෙනුවෙන් වැඩි වෙහෙසක් දරන්න සිදුවන අතර ගෙදර දොරෙහි වැඩ කටයුතු වෙහි ඌනතාවයක් ඇති කරන දිනෙකි. අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තරමක බාධා එල්ල වන අද දිනේ උසස් අධ්‍යාපනය හා ශාස්ත්‍රීය දේවල් වලට තරමක් යහපත්ය. විදේශයෙන්ම විදේශ රටවල රැකියා කරන අයටද විදේශ ගතවීම බලාපොරොත්තු වී සිටින අයටද අද දිනේ තරමක් යහපත්ය. හවුලේ කරන වැඩ කටයුතු වලින්ද අද තරමක වාසි ඇති කරන අතර විරුද්ධ ලිංගිකයන් සමග කටයුතු කිරීමේදී තරමක් ගැටලු ඇති විය හැකිය. සිංහ ලක්ෂණය. ලග්නාධිපති රවි ග්‍රහයා මෙන්ම දිනාධිපති ආදවන රවි ග්‍රහයා ගමන් කරන්නේ 12 වැන්නේ බැවින් තරමක ශේවීම් ඇති කරන දිනෙකි. තරමක් මිල මුදල් වැය වෙන කරුණු වැඩිපුර යෙදෙන දිනයක් වන බැවින් තරමක් ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න ගමන් බිමන් වලටද තරමක බාධාක ඉල්ල කරයි. උසස් අධ්‍යාපනයේ නියැලී සිටින්නන්ට තරමක් යහපත් වුවත් මූලික අධ්‍යාපනයට එතරම්ම යහපත් නැත. තමාට විරුද්ධ බලවේග සතුරු කරදර ආදී පහසුවෙන් මර්ධනය කරගත හැකි දිනෙකි. නමුත් රැකියා ස්ථානවල යම් යම් බාධක කරදර එල්ල කරන ගතියක් පෙන්නුම් කරයි. යහු මිතුරන් නිසාද මුදල් හදල් තරමක් වැය කරන්නට සිදුවනු ඇත. කන්‍යා ලක්ෂණය. ලග්නාධිපති බුධ ග්‍රහයා සමග දිනාධිපති රවි ග්‍රහයා 11 වැන්නේ ගමන් කරන අද දිනය සාමාන්‍යයෙන් යහපත් යයි කිව හැකි දිනෙකි. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට තරමක් යහපත් වන අතර උසස් අධ්‍යාපනයේ තරමක බාධා එල්ල වේ. රැකියා වලටද තරමක බාධක සහිත දිනෙකි. ව්‍යාපාරිකයින්ට අද ඊතරම්ම යහපත් දිනයක් නොවේ. ධනය ඉතිරි කර ගැනීමට තැන්පත් කර ගැනීමට තරමක් බාධා ඇති කරන අතර තැන්පත් මුදල් පවා වැය කරන්න සිදුවේ. ශරීර සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති කරවන දිනෙකි. හවුලේ කරන වැඩ කටයුතු වලට තරමක යහපත් තත්ත්වයක් ඇති කරන අතර විවාහකයින්ට විවාහ අපේක්ෂකයින්ට අද ඉතාමත් සුබදායක දිනයක් වනු ඇත. තුලා ලක්ෂණය. ලග්නාධිපති සිකුරු ගහයා නම වෙන්නේද දිනාධිපති රවි දහවැන්නේ දිග් බලවද ගමන් කරන අද දිනේ තරමක් සාර්ථක දිනයක් වනු ඇත. විශේෂයෙන්ම තමාගේ වාසනාව උදා කරගත හැකි තත්ත්වයක් පවතී. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට තරමක බාධා ඇති කරන අද දිනේ උසස් අධ්‍යාපනයට තරමක් යහපත්ය. රැකියාවලද තරමක් යහපත් තත්ත්වයක් ඇති කරන අද දිනේ ව්‍යාපාරිකයින්ට එතරම්ම සුබදායක නැත.
තරමක් දුරට ශරීර සෞඛ්‍ය දුර්වලයට එවැනි පීඩාවන් ඉස්මතු වේ. තරමක ආවේගශීලී දිනයක් වන අතර අන් අය සමග කටයුතු කිරීමේදී අදහස් හුවමාරු කර ගැනීමේදී තරමක් ප්‍රවේශමින් කටයුතු කිරීම ඉතාමත් හොඳයි. පෞද්ගල ජීවිත ගත කරන අයටද තරමක් ගැටලු වලට මුහුණ දෙන්න සිදුවන දිනේ. කුච්චික ලග්නය. ලග්නාධිපති කුජක 6 වැන්නේද දිනාධිපති රවි නම වෙන්නේද ගමන් කරන අද දිනේ තරමක බාධා එල්ල විය හැකි දිනේකි. විශේෂයෙන්ම ශරීර සෞඛ්‍ය ඊතරම්ම යහපත් නොවන අයට අද ඊතරම්ම සුබදායක තත්ත්වයක් ඇති නොකරයි. නමුත් ගමන් බිමන් වලින් වැඩි වාසි ඇති කරවන දිනේකි. උසස් අධ්‍යාපනික අංශවලට තරමක බාධා එල්ල කළත් මූලික අධ්‍යාපනයෙන් ගිරෙන දරුවන්ට අද තරමක් යහපත්ය. රැකියාවලද යම් යම් ගැටලු ඇති කරයි. රැකියාවල තමාට විරුද්ධකම් ඇති කරන අය ඇති විය හැකි දිනේකි. එසේම ව්‍යාපාරිකයින්ද අද ඊතරම්ම සුබදායකම වේ. තරම මුදල් හදල් වැය වෙන දේවල් වැඩිවන වැඩියෙන් ඇතිවන දිනයක් වනු ඇත. මකර ලග්නේ. ලග්නාධිපති සිරසුන් ගහයා ලග්නයේද දිනාධිපති රවි හත් පැන්නේද ගමන් කරන අද දිනේ තරමක් ප්‍රතිවිරුද්ධ විරෝධතා ඇති වේ. තමා සමග සම්බන්ධ අයගෙන්ද තමා ආශ්‍රය කරන අයගෙන්ද තරමක් තමන්ට විරුද්ධකම් මෙල්ල විය හැකි දිනේකි. අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තරමක වාසිදායක තත්ත්වයක් ඇති කරන දිනේකි. නමුත් රැකියාවල ඊතරම්ම සුබදායක තත්ත්වයක් ඇති නොවේ. රැකියාවලදී තමන්ට නොයෙකුත් ප්‍රතිරෝධයන්ට මුහුණ දෙන්න සිදුවන දිනේකි. එබැවින් රැකියාවලදී තරමක් ප්‍රවේශම් වන්න ව්‍යාපාරික අංශවල නියැලී සිටින්නන්ටද අද තරමක් බාධා ඇති කරන දිනයක් වේ. තරමක් දුරට සිටි සහනේ අඩුවෙන් පවතින දිනේකි. වියදම් අධික වන දිනයක්ද වන අතර ඒ සඳහා අඩු වියදම් ප්‍රමෝල්ට යොමු වීම ඉතා වැදගත් තත්ත්වයක් වනු ඇත. කුම්භ ලග්නේ. ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේද දිනාධිපති රවි 6 වැන්නේද ගමන් කරන අද දිනේ ඊතරම්ම සුබදායක නැත. තරමක් දුරට පීඩාකාරී තත්ත්වයන් නැති වී තමා සමග මිතුරන් ලෙස සිටින අය පවා තමා සමග අමනාප වීමට ඉඩකඩ ඇති දිනේකි. මුදල් හදල් වැඩියෙන් වැය වෙන දිනේකි. ගමන් බිමන් වලදීද තරමක අවාසි ඇති විය හැක. රැකියාවල තරමක බාධා එල්ල කරන අතර ව්‍යාපාරිකයින්ට නම් අද තරමක් යහපත් වේ. හවුලේ කරන වැඩ කටයුතු වලටද ඊතරම්ම සුබදායක නැත. විශේෂයෙන්ම විවාහ යෝජකයින්ට විවාහ අපේක්ෂකයින්ට අද දිනේ ඊතරම්ම සුබදායක නොවනු ඇත. මීන ලග්නය. ලග්නාධිපති ගුරු ගහයා ලග්නයේද දිනාධිපති රවි 5 වැන්නේද ගමන් කරන අද දිනේ තරමක් යහපත් වේ. බලාපොරොත්තු අරමුණු සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙන දිනේකි. තමාගේ තත්ත්වයේ යම් කිසි උසස් වීමක්ද ඇති කරවන දිනේකි. ගෙදර දොරේ සුවපහසුව වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන්න සිදු වේ. ගෘහ අලංකාරය සඳහා කටයුතු කරයි. රැකියා ස්ථානවල තරමක් යහපත් තත්ත්වයක් ඇතිවන අතර ව්‍යාපාරිකයින්ට තරමක බාධක එල්ල කර හැකි තත්ත්වයක් පවතී. පවුල් ජීවිතවල යම් යම් ගැටලු ඇති විය හැකි බැවින් විවාහකයින් තරමක් ප්‍රවේශමින් කටයුතු කරයි. දවසේ සුභාසුභ ඔබ වෙත ගෙන එන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සාමාජික රේකී ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති උපදේශක KAU සරච්චන්ද්‍ර මහතා විසිනි.